රහසක්නෙවෙයි මේ මැතිවරණ වර්ෂය. ජනාධිපති අපේක්ෂකයින් ගැන කතා කරනවා. පුද්ගලයන් පිළිබඳව කතා කරනවා. සමාජයේ අද කතා කරන ජනාධිපති අපේක්ෂක ලයිස්තු ගත් විට විශේෂයෙන්ම මට දැඩි ලෙස නින්දා අපහාස කරමින් ඉතාම අසත්‍ය දේවල් ප්‍රකාශ කරමින් සමාජ වෙබ් අඩවි සහ ඇතැම් මට වෙනුවෙන්ම ගහන්න බිහිවෙච්ච පත්‍ර තිබෙන බවත් මම හිතන්නේ ඔබ දන්නවා. මේ දැන් මාස කීපයක ඉඳලා මට විකල්ප චරිත ඔය කියන නාමලේඛනය තුළ ආවොත් ඒ අයගෙන් ඔය විදිහේ මගේ නිහඬතාවය ඔබ වගේ ඒ කෙනෙකුට නොලැබෙන බව නම් මම දන්නවා. ජනාධිපතිවරු 6 දෙනෙකුගෙන් ජනාධිපති විජේතුංග මහත්මයා අරින්න අනික් 4 දෙනාගෙන්ම ඒ ලැබූ අත්දැකීම් ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපි නිදහස් මාධ්‍ය සඳහා සමාජයක් හදලා තිබෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ දීලා තියෙන නිදහස, දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වනස ගන්න එපා, නැති කරගන්න එපා. විකල්පෙන් බිහි වෙන්නේ ඊට විකල්ප චරිතයක් සහ ඊට විකල්ප දර්ශනයක් කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මාධ්‍යවේදීන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන් නෙවෙයි. ඔවුන්ට නිවාඩු දවසක් නැහැ, රැයක් දවාලයක් නැහැ. සමහර අවස්ථාවල ගෙවල් දොරවල් නැති අය ලෙස තම පෞද්ගලික ජීවිතය පසකලා තම වෘත්තිය වෙනුවෙන් වෙහෙස මහන්සිව තම රාජකාරිය මහජනතාව වෙනුවෙන් ඉටු කරනවා. මාධ්‍යවේදියා සිදු කරන නිහඬ සේවය නිසි ගෞරවයක් හා ඇගීමක් ලබා දෙන්න මාතුල බොහෝ කලකට සිට පැවති අදහසක් තමයි අද දින මේ විදිහට මල්පල ගැන්වී තිබෙන්නේ. වර්තමානයේ මාධ්‍ය නිදහස උපරේම තිබෙනවා. ඔවුන්ට තමන්ගේ රාජකාරිය නිදහසේ මනසකින් යුක්තව ඇත්ත ඇති සැටින් වාර්තා කිරීමට මේ වන විට පරිසරයක් සකස් වී තිබෙනවා.